අබ්දුල් හසන්, ෆාතිමා, හයිෆා. මට දැන් 38ක් වෙනවා වයස. 2008 මම සිංහල බෞද්ධ මහත්කක විවාහ වුණා. ඒ විවාහ වෙලා ගෙදර ගිහියාම ගෙදර අපේ අටලුගම ගෙවල් තිබ්බේ. අපේ සුනාමියට හම්බිච්ච ගෙවල් තිබ්බේ. ඒ ගෙදරට ගියා මහත්යත් එක්ක. එතකොට පල්ලියේ ඔක්කොමලා ඇවිල්ලා සිංහල මිනිස්සු බැඳලින්නේ කියලා එළවන්න හැදුවා. කට්ටියම ඔක්කොම ඇවිල්ලා මහත්යට තර්ජනය කරලා මගේ ඇඳුමෙන් ඇදලා, ඊට පස්සේ අපි ගියා පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් දැම්මා. පැමිණිල්ලක් දාලා ඊට පස්සේ අපි මාළඹේ හිටියා. මාළඹේ ඉඳලා ටික කාලයක් ඉන්නකොට ප්‍රෙග්නන්ට් වුණා. ප්‍රෙග්නන්ට් වෙලා බබා හම්බෙන්න අම්ම ගාවට යන්න ඕන වුණා. ඊට පස්සේ මං ආයේ අටුළුගමට ගියා. අම්මා ඉන්න ගෙදරට, අටුළුගම ගෙදරට ගියාම එහෙ කට්ටිය ආයි ඔක්කොම ලැබිලා මහත්යව ඉන්න දෙන්න බෑ කිව්වා. බබා හම්බෙන්න ඉන්න හින්දා මෙයාට ඉන්න දෙන්න පුළුවන් මුස්ලිම් ගම්මානක සිංහල කොල්ලෙක්ව තියාගෙන ඉන්න බෑ කියලා එලෙව්වා. ඊට පස්සේ මෙයා ගියා මාව විතරක් අම්මලා ගෙදර දාලා. ගිහිල්ලා බබා හම්බෙන දවස්වලත් මාළඹේ ඉඳලා තමයි මහත්ය හොරෙන් එන්නේ මාව බලන්න. කවදාවත් මේ එයාට ගෙදර හින්න දුන්නේ නැහැ ඒ කාලෙත්. එක්ක ආගමට එන්න එහෙම කියලා තර්ජනය කරා. තර්ජනය කරලා ඊට පස්සේ හොස්පිටල් එකට දවස් 3ක්ම ආවේ. මාළඹේ ඉඳලා තමයි හැමදාම ආවේ. මේ ගෙදරට එන්න බැහැ. ඊට පස්සේ ආයි බබා හම්බෙලා ටික දවසෙන් පල්ලියේ කට්ටියත් එක්ක කතා කරලා මෙයා ආවා මේ ගෙදර, අපේ ගෙදර නතර වෙන්න අටළුගම. එතකොට අපි එහෙම ඉන්නකොට හැමදාම පල්ලි වලින් ඇවිල්ලා මෙයාට කරදර කරනවා, ගෙවල් දෙන්නම්, වාහන දෙන්නම්, ඔය ආගමට එන්න කියලා. ඊට පස්සේ මෙයා ඒවට කැමති වුණේ නැහැ. මට ඕන වුණෙත් නැහැ එයා ආගමට හරව ගන්න. එයාට ඕන වුණෙත් නැහැ මාව හරව ගන්න. අපි දෙන්න අපි විදියට ජීවත් වෙමු කියන එක තමයි අපි දෙන්න හිතාගෙන හිටියේ. ඊට පස්සේ පල්ලියෙන් ඇවිල්ලා කට්ටිය මෙයාගේ බෙල්ලට උල්ලා ආයිරියක් තියලා, ඔයා මොකද කියන්නේ, ආගමෙන් හැරෙනවද, ආගම වෙනස් වෙනවද, මේ ආගමෙම ඉන්න ඕන නම් මෙහෙ ඉන්න බෑ කියලා කිව්වා. ඊ ගමේ ඉන්න බෑ කිව්වා. පල්ලියෙන් ගොඩක් හැම වෙලාවම 1000කට කිට්ටු වෙන්න පිරිසක් එනවා ගෙදරට. ඔය පොඩි මොන හරි මෙයා ආවොත් දෙන කියලා දැනගත්ත ගමම එහෙම කියලා. ඊට පස්සේ කොහොම හරි මෙයා රට යන්න වුණා. රට යන්න ගත්තට පස්සේ ගමේ පල්ලියේ කට්ටිය ඔක්කොම ඇවිල්ලා කිව්වා මෙයාගෙන ආයි හොයන්නවත් එපා, එයාව එහෙම අතහැරලා දාලා ළමයත් එක්ක මුස්ලිම් කෙනෙක්ව බඳලා දෙන්නම් මේ මෙහෙම කරන්නම් කියලා. ඉතින් ඊට පස්සේ ඒව කවමකුත් හරි ගියේ නැහැ, කරගන්න බැරි වුණා. බැරි වුණාම මට යෝජනා කරා ළමයි එක්ක බාර ගන්නම් මෙයාව අතාරින්න කියලා. ගෙදරටම ඇවිල්ලා එක එක නම් මුස්ලිම් මිනිස්සු කතා කරන්න ගත්තා. මේ දරුව එක්ක හරි දරුව නැතුව හරි කො මෙයාට හරි දරුවන් දීලා යවන්න මාව මෙහෙම ගන්නම් එහෙම කියන වගේ නොයෙකුත් යෝජනාවල් කරා මුස්ලිම් එක එක ලොකු ලොකු හාජියල්ල නම් වශයෙන් මට කියන්නත් පුළුවන් නම් ටික. මේ ඒ එහෙම කරලා එහෙම වුණාට පස්සේ මේ දිගටම කරදර තිබ්බා. පල්ලියේ මෙයාට ආගමට එන්න කියලා CD ගොඩක් ගෙනත් දුන්නා මහත්යට. අවුරුදු 33ක් පැවිදි වෙලා හිටපු හාමුදුරු කෙනෙක් මේ ඉස්ලාම් ආගමට ඇවිල්ලා දැන් පල්ලියේ පූජකවරයෙක් වෙලා ඉන්නවා කියලා ඒ CD එකේ තියෙනවා කියලා බලන්න ඉස්ලාම් ආගම ගැන තියෙන මේ උතුම් මේක කියලා ඔයා ඒ ආගමට එන්නෙත් කියලා මෙයාට නිතරම පොත් වගේකුත් ගෙනත් දුන්නා. සිංහල ට්‍රාන්ස්ලේට් කරපු ආගමික පොත් ගොඩක් ගෙනත් දුන්නා මහත්යට. ඊට පස්සේ ඒත් මහත්යා කිව්වා මේ මට වුමනාවක් නැහැ ආගමෙන් වෙනස් වෙන්න. මම ඉපදිලා මැරෙන බෞද්ධ ආගමේ තමයි මේ මට වෙනස් වෙන්න බෑ කියලා. ඒ වගේම එයා කොයි වෙලාවත් මට කරදර කරන්නේ නැහැ මුස්ලිම් ආගමෙන් අයින් වෙන්න කියලා. ඔයා ආගමේ ඉන්න කියලා තමයි කිව්වේ. එහෙම ඉන්නකොට මේ හැමදාම මෙයා ඊට පස්සේ මම බයිසිකලේ යනවා කියලා පල්ලියෙන් මෙයාට 10 දිනක් විතර ඇවිල්ලා කියලා තිබ්බා මුස්ලිම් කාන්තාවකට බයිසිකලේ යන තහනම් කියලා. තහනම් මේ ඔයාගේ වයිෆ් විතරයි මේ ගමේ මුස්ලිම් ගෑනු කෙනෙක් යන්නේ. මෙයා යන මේ හින්දා අනිත් අයත් මේ බයිසිකල් වල යන්න පුළුවන්, ඒ හින්දා මේක වහාම නතර කරන්න කියලා. එතකොට පාරවල් වලත් මේ මුස්ලිම් කට්ටිය පිරිමි කට්ටිය ඇවිල්ලා නතර කරලා කියනවා ඔයාට බයිසිකලේ යන්න දෙන්න බැහැ, අනිත් ගෑනුත් මේ විදියට යොමු වෙයි, ඔයා මේක වහාම නතර කරන්න කියලා කිව්වා. ඊට පස්සේ මහත්යත් කිව්වා ඒක කියන්න බෑ, එයාගේ පහසුවට එයා බයිසිකලේ යන්නේ කියලා. එහෙම ඉන්නකොට තමයි මෙයා වැඩට අප්‍රේල් මාසේ මේ මාර්තු මාසේ මෙයාට වැඩ වැඩියෙන් තිබ්බා. ඉරිදා හැමදාම සෙනසුරාදා ඉරිදා ගෙදර එනවා මෙයා. මාර්තු 24 රෑ ළමයාව පන්ති දාලා ඇවිල්ලා පන්තියෙන් එක්කන් ආව රෑ 8ට විතර. එතකොට දැනගත්තා මෙයා මහත්ය ගෙදර නැහැ කියලා. පල්ලියෙන් කට්ටිය ඇවිල්ලා
කට්ටිය ඔක්කොමගේ වටේම තට්ටු කරන්න ගත්තා. මේ දොරරින්න දොරරින්න පල්ලියෙන් ආව, පල්ලියෙන් නීතිය කරන්න ආවේ කියලා කිව්වා. ඊට පස්සේ පල්ලියේ බාරකරු කියලා තමයි අපි ආවේ කියලා ජනේල් වලට දොර වලට ගහන්න ගත්තා. වහලට නැගලා වහලේ උළු අයින් කරලා අපි මායි ළමයි දෙන්නයි අම්මා යඬන එක වීඩියෝ කර කර මේගොල්ලෝ හිනාවෙවි හිනාවෙවි කොහොම හරි ගේතුලට රින්ගන්ඩ ඇවිල්ලා අපි පොලිසියට කෝල් කරා. 119 ගහුවා. පොලිසියෙන් මේ කිව්වා අපි තව චුට්ටෙන් එන්න තව චුට්ටෙන් එන්න කියලා. එහෙම කරලා පැය එකහමාරකින් පස්සේ වගේ පොලිසියත් එක්කම ඒගොල්ලන් දොර කඩාගෙන බිඳගෙන මිනිස්සු 200ක් විතර ගේතුලට පිරුණා. ගේතුලට පිරලා ඒගොල්ලන් කිව්වෙම මේ පල්ලියෙන් ආවෙන් මේ නීතිය කරන්න ඕනේ, මේ මෙයාගේ මිනිස්සයා සිංහල මිනිසෙක් නේද එහෙම කියලා. මේ මේ ඕන නැති දේවල් මේ ගේතුලේ මේ එහෙම කරනවා එහෙම කියලා මේහෙම ඉන්න දෙන්න බෑ කියලා. ඊට පස්සේ කිව්වා මේ ළමයි දෙන්නවයි අර ගෑනු කෙනාවේ ඇදලා ගන්න කියලා. අපි පල්ලියේ පිරිස දැකලා බය වෙලා කාමරෙට ගිහලා ලොක් කරගත්තා. ඊපස්සේ මගේ ජුකි මැෂින් එකක් තියෙනවා, මැෂින් එකත් මම තිබ්බා මේ ඒගොල්ලන් දොර කඩාගෙන එයි කියලා. එහෙම කරලා ඊට පස්සේ ඒගොල්ලන් පොලිසිය 4 දෙනෙක් ගේතුලේ ඉන්නේදී දොර කඩාගෙන ගෙටේවිල්ලා මේ මගේ ළමයිටත් ගහලා මගේ ඇඳුමිනුත් తీරලා ඒගොල්ලන් කිව්වා මේ අරයව අර ගෙදරින් එළියට ගන්න කියලා. එළියට ගත්තට පස්සේ එළියට අරගෙන ඉවර වෙලා පාරේ මිනිස්සු 1000ක් විතර පිරිලා ඒ පාර දිගේ ඇදගෙන ගියා පොලිසිය. පොලිසිය කට්ටි තමයි ඒක කරේ. පොලිසිය අයයි පල්ලි අය කිව්වා, පල්ලියේ කෙනෙක් ඇවිල්ලා ඇහුවා මෙයාට නීතිය කරන්නේ පොලිසියෙන්ද නැත්නම් අපි පල්ලියට අරන් ගිහිල්ලා නීතිය කරන්නද කියලා. ඊට පස්සේ පොලිසියෙන් මීටර් 100ක් වගේ ළමයි දෙන්න ගෑ ගහලා අඬනවා. මම අඬනවා පාරේ ඇවිදගෙන ගියා. අනිත් මිනිස්සු ගල් වලින් ගහනවායි අතේ තියෙන ආයුධ වලින් ගහ ගහ. එහෙම කරලා මේ ඔළුව තුවාල වෙලා කකුල තුවාල වුණා මගේ ඒ ගහනකොට. ඊට පස්සේ මම කිව්වා ඔයාලට ඕන තැනකට ගෙනියන්න ළමයි අඬනවා මම මේ ට්‍රේවල් එකේ නගිනවා කියලා. මීටර් 100ක් විතර ගියාට පස්සේ මම බලේ මම දරුවත් එක්ක නැග්ගා. ඊට පස්සේ පොලිසිය කෙනා කිව්වා නෑ තව චුට්ටයි තියෙන්නේ පයින් යම් ජිප් එක තියෙන්නේ ළඟ කියලා. එහෙම කියලා පොලිසියට අරන් ගිහිල්ලා අර කට්ටිය වීඩියෝ කරන එකමයි කරේ මුස්ලිම් පල්ලි වලින් ආපු කට්ටිය. එහෙම කරලා ගෙදර ගිහිල්ලා පොලිසියට අරන් ගිහිල්ලා පහුවදා 2 වෙනකම්ම මාව කූඩුවට දාන්න අදිනකොට ළමයි දෙන්න වැඳලා වැඳලා ඇඬුවා අපි අම්මව කූඩුවට දාන්න එපා කියලා. ඊට පස්සේ කොහොම හරි මහත්තයා ආව පාන්දර 2ට. ඒත් අපිට යන්න දුන්නේ නැහැ, ළමයින්ට යන්න දුන්නේත් නැහැ. එහෙම කරලා පහුවදා දවල් 2 වෙනකොට ඇප දෙන්න අම්මට එන්න කියලා ඇප දීලා තමයි අපිව ගෙදර යන්න දුන්නේ. පල්ලිය පිරිස ගේ වට කරගෙන ඊට පස්සේ මගේ යාළුවෙක් ගෙදර දවස් 4ක් හිටියා. පොලිසිය පැමිණිලි 9ක් දැම්මා. ඒ කිසිම පැමිණිල්ලක් විභාග කරේ නැහැ අප්‍රේල් 6 වෙනකම්. බණ්ඩාරගම පොලිසිය. මාවයි ළමයිවයි. 11යි 7යි. ගෑන් ළමයි දෙන්නේ. අප්‍රේල් 6 ASP ඔෆිස් එකට තුන් පාරක් ගිහිල්ලා අප්‍රේල් 6 වෙනිදා වෙන්න තමයි ඔය නෑ සිද්ධි වුණේ මාර්තු 24. ඊට පස්සේ අප්‍රේල් 6 වෙනකම් විභාග කරේ නැහැ කිසිම පැමිණිල්ලක්. අප්‍රේල් 6 වෙනිදා සෙනසුරාදා උදේවරු අපිට එන්න කිව්වා. ඔයසි මහත්තයා කෝල් කරා එන්න කියලා පොලිසියට. ඊපස්සේ මායි මහත්තයයි අම්මයි ගියා. එතකොට පල්ලියේ බාරකරු මණ්ඩලයේ 4 දෙනයි ඔයසි මහත්තයා ඉඳලා ගම් සභාවක් වගේ ප්‍රශ්න විසඳුවේ. ඒගොල්ලන්ගෙන් අදහස් අරගෙන මට මගෙන් ඇහුවා 28,000ක් දෙන්නම් කැඩිච්ච දොරවලුයි වහලයි හදාගන්න කියලා. දීලා 28,000 දීලා අපිට ගෙදර යන්න කිව්වා. ඊට පස්සේ ගෙදර ආවම මෙච්චර පීඩනයක් වෙලා මට ඇත්තටම ජීවිත එපා වෙලා හිටියේ. මම ජීවත් වෙන එකට වඩා මැරෙන එක හොඳයි කියලා හිතෙන තරම් මට දෙයක් කරේ. මට මරණයට වඩා දෙයක් කරේ එතනදී. අර කට්ටිය 1000ක් විතර පිරිමි කට්ටිය විතරක් පිරිලා මේ ළමයින්ටයි මටයි කරේ ලොකුම හානියක්. ගල් ගැහුවා. ඊට පස්සේ ඒවා Facebook වල WhatsApp වල දාලා මේ
ළමයි එක්කමගේ මුණත් දාලා තිබ්බා පිටරට වලින් අක්කල හැම ඇහුවා ඔයා වෙයි මෙහෙම කරලා තින්නේ කියලා හැමෝම අඬ අඬ ඇහුවා මගෙන් ඊට පස්සේ පොලිසියට ගියාම පොලිසියෙන් 28000 දීලා ගෙදර යන්න කිව්වා ගෙදර නෙමෙයි ඔයා මේ ගෙදර නම් ඉඳිපා වෙනගේ වෙන කොහේ හරි යන්න කුලියට හරි අරගෙන කියලා කිව්වා ඊට පස්සේ මං එක එක ආයතන වලට කතා කරලා මාන හිම්කමකට කතා කරලා ඒක ඒවලට ලියලා ඉන්දිතයන් සුරගින් මැදිස්ථානයට ලියලා නඩුවක් වැටුන්නේ මේ ජූන් 20 වෙනකම් කිසිම සාධාරණයක් උනේ නැහැ අන්තිමට තමයි හාමුදුරගාවට ඇවිල්ලා කිව්වා අපිට මෙහෙම දෙයක් වෙලා තියෙනවා හාමුදුරනේ අපි මේකට මොකද කරන්නේ කිසිම සරණක් තිබ්බේ නැහැ එතකොට අපිට හාමුදුර මුල්කොට තමයි අපිට මේ වෙනකම් නඩුවක් හරි වැටිලා මේ දැන් නඩුව ගෙනියන්නේ හාමුදුර හිටියේ නැත්තම් මේක මේ සිද්ධි එළියටවත් එන්නේ නැහැ ඒ කියන්නේ දන්නේ නැහැ ඒගොල්ලන් කියන්නේ ආරක්ෂාවට ගෙනිච්චා කියලා. ඒ පොතේ ලියලා තියෙන ආරක්ෂාවට ගෙනිච්චා කියලා. අර ගාගාම පුරාමනේ පොලිසිය ඉස්සරහ. ඔය පොලිසිය 6 දිනක ඉන්නට. ඒ වීඩියෝස් තියෙන සමහර ඒවා. ඔව් වීඩියෝස් තියෙන මගේ. ගියේ තුල්ට ඇවිල්ලා මේ අවුරුදු 11 ළමයව බන්දලා දෙන්න කියනවා. ඔයා තමයි සිංගල් එකෙක් ගියා අපි මේ අවුරුදු 11 ළමයව මේ මුස්ලිම් එක්කෙනෙකුට බන්දලා දෙන්න කියලා. මගේ දුවනේ. මගේ දුව. මේ හාජ්‍යාලේ රාජ්‍යය. ඔක පස්සදම්. ඔගොල්ලෝ පස්සෙ తిනන ගහුණ නැහැ ඒ ඉමෝෂන් ලයින් එක. ඔතනදී සෝල් ගුන්ෂා ව්‍යවස්ථාවේ. ඉන්නවා. ඔය එහෙම තිබ්බා. ඒ කියන්නේ මම මේ ඔළුව කවර් කරන්නේ නැහැ. ඒ කියන්නේ ෂල්වාර ඇඳගෙන මම කියන්නේ මේ පැත්තට ඒගොල්ලන්ට මේ වරණ කාටවත් හානිය නොවන වැදගත් විදිහට තමයි ඇඳුම් ඇඳගෙන හිටියේ. ඒකත් ඒගොල්ලන් කිව්වා එහෙම අඳින්න බෑ කළු ඇඳුමම අඳින්න කියලා. එයාල කියන විදිහට අපිට ඒක කරන්න බැරුව ගියා. අපි ළමයි සිංහල ස්කූල් වලට යන්නේ කළු ඇඳුමක් ඇඳගෙන සිංහල ස්කූලයක් ගාවට ගියොත් එතන ළමයිටත් හොඳ නැහැ. දරුවෝ බෞද්ධ විදිහට දරුවෝ දෙන්න හැදෙන්නේ. ඒ හින්දා මේ මට ඒක කරගන්න බැරුව ගියා. හැමෝම වගේ වඳිනවා. ඒ කියන්නේ 4න් 3ක් වගේ මෘගා වඳිනවා. ඔව්. එක සීඩියක බැලුවා. ඒකේ තියෙනවා අවුරුදු 33ක් පැවිදි වෙලා ඊට පස්සේ මාලිගාව පැත්තේ පල්ලියක පූජකවරයෙක් වෙලා ඉන්නවා. එයා කියනවා මේ ආගමේ විශේෂත්වය හොයාගත්ත හින්දා මම මේ ආගමට ආවා එහෙම කියලා ඒ කියන ඒවා. මේ වීඩියෝ එක දැක්කම ඔයාලටම හිතා ගන්න පුළුවන් වෙයි. ඔව් එයාලා ඒ විදිහට හැසිරෙන්න ගියේ ඇතුළට ඇවිල්ලා. ඔව් කියන්නේ මම මුස්ලිම් ආගම ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් අවුරුදු 10ක 15ක කාලෙක ඉඳලා අපි වෙනස් වෙලා තියෙන්නේ. මගේ අම්මා උනත් කවදාවත් මේ ඉස්සර මේ වැඳුම ඇඳෙ නැහැ. දැන් එයා අඳින්නේ කළු වැඳුම නැතුව එයාට බෑ. ඒ කියන්නේ ඒ தත්ත්වයට පුරුදු කරලා තියෙන්නේ කට්ටියව. ඔව් කියන්නේ ගෙදර ලොකු අක්කා කෑ ගහනවා නම් මේ දැන් මම අඳින්න කියලා පුතා හරි අනිවාර්යෙන් බලෙන් කියනවා මේ කඳගෙන තමයි පාර යන්න කියන එක. නෑ පල්ලි වලින් තමයි ඔය කියන්නේ ගොඩක් වෙලාවට. මම රස්සාවට ගියා කියලා ඉස්සර මගේ තාත්තව පල්ලියට ගෙනහිල්ලා ඉති පස්වතාවක් විතර කට්ටිය සෙනගෙවිල්ලා ඇවිල්ලා කියනවා ඔයාගේ දුව මෙහෙම කළු එක අඳින්නේ නැතුව රස්සාවල් කරනවා එහෙම කියලා. අටලුගම පල්ලි. ඔව්. මගේ තා එහෙ අපි මම ජීවත් වුණේ ඉස්සර බේරුවල. ගෙවල් හම්බෙලා තමයි මෙහෙ අටලුගමට ආවේ. බේරුවල මරදාන. ඔව් උතුමිය මෙහෙ වෙද්දි ඉස්ලාම් ආගම අතර
නෑ මම ඒ ආගමේ ඉපදිච්ච එකට මට මම ලොකුම අපහසුතාවේ මම මරණයට වඩා දෙයක් මම ඒකට පත් වුණා. ඇරුවනම් මිට වඩා කමක් නෑ කියන තැනකට මාවත් පත් කරා. ඒ වගේ දෙයක් කරන්නේ මේ ආගමේ ඉපදිච්ච හින්දා මම කැමති නෑ මගේ දරුවන්ටවත් මේව ගෑවෙනවට. නැහැ නැ මම බයයි. ඒ කියන්නේ ආගම අදහනව නම් කොහෙන් හරි දැන් මම මෙයා මාව බැඳා කියලා මගේ මෙයාගේ අම්මයි තාත්තයි ඉන්නේ තඹුත්තේ ගම. එහෙට වෑන් එකක් ගිහිල්ලා තිනවා යාලා වාගමට ගන්න. ඒ කියන්නේ අටුළුගම වෙච්ච එකක් ඒගොල්ලෝ වාහනයක් අරන් ගිහිල්ලා තිනවා තඹුත්තේ ගමට මෙයාගේ අම්මා තාත්තා වාගමට ගන්න. මේ මොහොතේ තාත්තා කියන්නේ පොලිසිය ගිහිල්ලා දැන් පොලිසිය ගිහින් කිව්වත් ඒ වාහනය සැරිසැරම මෙයාට අවුල දාලා වරෙන් කියනවා නේද හාජියව කරදර ගන්නවා. ළමයි මෙයාව අතහැරලා දැන් වුණත් මෙයාව අතහැරලා හෙන්න කියලා කියනවා මුස්ලිම් එක්කෙනෙක් එක ජීවත් වෙන්න එහෙම කියන ආගම තමයි හැම දෙයකටම මුල් කොට තියෙන ආගම ආගම කියලා. අපිට මේ ඇත්තටම මේ ආගම ආගම හිටපු හින්දා මට ලොකුම හානියක් වුණා මගේ ජීවිතේ. මීට වඩා මරණයට වඩා දෙයක් මට කරලා තියෙන්නේ මේ. ඒ කියන්නේ අප්‍රේල් 6 වෙනි මාර්තු 24 සිද්ධිය වුණේ අප්‍රේල් 6 වෙනකම් කිසිම විමර්ශනයක් කරේ නැහැ. එක ඔෆිස කෙනෙක් කිව්වා ළඟට આવුත් වැඩි තියෙනවා කියලා. එක ඔෆිස කෙනෙක් කිව්වා ඒක මට කනට වැටුණා. ඒ කියන්නේ ගේ ඇතුලේ ගොඩාක් ඔෆිසර්ස්ලා 4 දෙනෙක් හිටියා. ඒගොල්ලන් මේ අඩු ගානේ ඔයාලා එළියට යන්න කිය වීඩියෝ එකේ තියෙනවා. ඔයාලා එළියට යන්න කියන එකවත් කියන්නේ නැහැ. ඒ මුස්ලිම් පල්ලියෙන් ආපු පිරිසට පල්ලි හතක් තියෙනවා. මාරාව පල්ලියෙන් තමයි මේක කරලා තින්නේ කියලා අපි ආරංචුනේ. මාරාව පල්ලියේ මට මේ සමාජයේ මෙහෙම මේ වගේ තැනකට ගැහණුන්ව මේ පත්කරන එක මට වෙච්ච දේ වෙන කිසිම කාන්තාවකට වෙන්න එපා කියන එක. ඒ කියන්නේ මේ නඩුව දැම්මට පස්සේ 6 දිනක්ව තමයි ඇරස් කරලා තියෙන්නේ. තව 14 දිනක්ව අද වෙනකන් ඇරස් කරලා නැහැ. 20 වෙනිදා ඉඳලා ඊට පස්සේ 27 වෙනිදා උසාවියේදී අර 14 දින ඉදිරිපත් කරන්න කිව්වා. අද වෙනකන් ඒ 14 දින ඉදිරිපත් කරලත් නැහැ. 20 දිනගේ නම් දීලා තිනවා මං. ගේතුල්ට ඇවිල්ලා මට කරදර කරපු අය කියන එක මේව කරගෙන මේ උසාවියට ඉදිරිපත් කරන්නේ නැහැ. අම්මට තර්ජනය කළා තිබ්බා අපි ලබන 4 වෙනිදා නඩු තියෙනවා පානදුරු උසාවියේ. අම්මට කියලා තිබ්බා මේ උසාවිය ඉස්සරහයි ගේ ඉස්සරහයි ඇවිල්ලා උද්ඝෝෂණය කරනවා මේ නඩුව අයින් කරගත්තේ නැත්තම් කියලා. ඔව් මේ මාසේ 4 වෙනිදා තියෙනවා. පල්ලියේ නියෝජනය කරන කට්ටිය තමයි එන්නේ. මේ කොයි වෙලාවෙද උදේවරුවට අර ඒගොල්ලන් යනවනේ අර කට්ටිය පොඩ්ඩක් ගෙවල් වලට කතා කරන්න හැමතිස්සෙම පල්ලියෙන් යනවා මේ 4-5 දිනේ ගෙදරකට. ඒක ගෙදරකට මම දැකලා තිනවා. අපි පොඩි කාලේ මගේ තාත්තවත් හම්බෙන්න එනවා නිතරම පල්ලියට එන්න කියලා. අපි තාත්තා කවදාවත් එහෙම ගිහිල්ලා නැහැ. මෙයාව හම්බෙන්නත් එහෙම එනවා උදේට අර ඇවිදින 6ට ඇවිදින කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ ඇවිල්ලා මෙයාට කියලා තිනවා මේ එන්න පල්ලියේ තියන් පල්ලිය පැත්තේ තියන් එහෙම කියලා. මේ මෙයා කවදාවත් ඉතින් පල්ලියට ගියේ නැහැ. මේ දේවල් වලට ප්‍රධාන වශයෙන්ම දුන්නෝ මාරාව පල්ලිය තමයි මුලලා තියෙන්නේ. ඔව්. අනිත් පල්ලිය වලත් සහයෝගී තියෙනවා. සහයෝගී තියෙනවා. උල්ලාදේ මොනවද කඩු කිවිසේ වගේද? මේ බෙල්ලට තිබ්බේ උල් ආයුධයක් මොකක් හරි අර මිටක් තියෙන ටිකක් උල් ආයුධයක් බෙල්ලට තියාගලා. නෑ තුවාල වුණේ නැහැ. පොඩ්ඩක් හීරිලා වගේ තිබ්බා. ඔබ මොකද්ද කියන්නේ? උඹට මේ මොකද්ද වෙන්න ඕනේ? වාහනයක් ඕනේද? ගියක් ඕනේද? පල්ලියට එන්න මොකද්ද ඕනේ කියලා මෙයාගෙන් නිතර ඇහුවා. අපිට ඇත්තටම කාගෙන්වත් කිසිම දෙයක් ඔව් පහර දීම් කරා. පොලිසිය ළමයි වැත්තේ දගෙන ගියා. පොලිසිය පැමිණිලි කරාට ඒ දවස්වල නම් ඔබ පැමිණිලි නම් විභාග කරේ නැහැ. ඊට පස්සේ මේ මාර්තු 24 වෙනිදා සිද්ධියත් අප්‍රේල් 6 වෙනකන් කිසිම විමර්ශනයක් කරේම නැහැ. පෙමනිල විභාග කරේම නැහැ.
ඒක එහෙම තමයි තින්නේ. තාමත් ඉන්නේ පොලිසිය ස්ථානාධිපතිවරයාම තමයි. තාම අදටත් ඉන්නේ යා තමයි. ඔව් එයාලා කටින්ම කියනවා. එයාලා කියනවා මේ අහවල් එක්කෙනා නම් කියන්නේ. මේ යා ඉන්න හින්දා අපි අනිවාර්යෙන් ඔයාලා ඔයාට මේවා උසාවියටවත් ගෙනියන්න දෙන්නේ නැහැ කියලා තමයි කියලා හිටියේ. ඔව් ඒ සහය තියෙනවා. මුස්ලිම් දේශපාලනයකද සිංහල දේශපාලනයකද? සිංහල මුස්ලිම් දෙගොල්ලම ඉන්නවා. කෙන ගොඩක් වෙලාට සිංහල. නෑ නෑ අර මුස්ලිම් ප්‍රජාව කියන්නේ පල්ලි කට්ටිය කියන්නේ මේ අපිට මේ අහවල් එක්කෙනාගේ උදව් තියෙනවා සිංහල ඇමති කෙනේ මේ එයාගේ උදව් තියෙනවා ඒ හින්දා ඔයාට කිසිම දෙයක් මේ උසාවියටවත් අඩු ගන්න ගෙනියන්න බෑ කියලා. අත්‍තර වශයෙන්ම මේ ගෙනියන්න මේ නඩුව ගෙනියන්න මේ තරම් දුරට නඩුව ගෙනියන්න හාමුදුරු හිටියේ නැත්තම් මේක මේ මෙහෙම සිද්ධියක් වුණාද කියලා කවුරුත්ම දන්නේ නැහැ. නඩුව 20 ජූන් 20 මාස 3කට පස්සේ තමයි නඩුව වැටුනේ.